කියන ධර්මයේ කියලා කියන්නේ සම්පූර්ණ මහ ගැඹුරු දෙයක් කොච්චර ගැඹුරුද කියලා කියනවනම් ඔය බුද්ධිමත් කියලා කියන බොහෝ පිරිසන්ට මේක අවබෝධ කරගන්න බැරි තරම් ගැඹුරු ඒ කියන්නේ මම හැමතිස්සෙම කියන්නේ මේ බුද්ධිමත්කමයි උගත්කමයි ප්‍රඥාවන්තකමයි කියන්නේ තුනක් ඔබ උගත් වෙන්න පුළුවන් බුද්ධිමත් වෙන්න පුළුවන් නමුත් ඔබට ප්‍රඥාවන්ත එක්කෙන් හරි අමාරුයි और आलोक यात्रा बुद्धांग यहां ने खतान तो लबते पंच को मत मैं प्रार्थना हो गई निकल लगा इलाय बुद्धांग रो गई ना मगर अभी मैं प्रार्थना वाला बनो के लहितांग इन्हें कुछ मगर कल गया ना महा महा आलोक पूजा वाल के बाद आते अभी तो प्रार्थना वाले बनो के ना तो मैं बीता ही नहीं प्रार्थना संपत्ति लबे आलोक पूजा वाल कर निकला पहांग वसुहा रहा है पिंकंग करना इधर पांच साल में अभी लाइट आरंभ देना मुस्लिम के निको वेवा हिंदू के निको वेवा एक मेक पीली का नाक में थी नमक एक मे तथा जहां में विनी नो एक दान नो वाय सत आने का दुख किया कदम मैं तथा तो दाम तथा लेते नो है देश में आगे यम जा के लो विंद के नहीं आनो नमक मेक पीली का क्या मतने उदरगे බල මේ ආගමට හැරියලා නැත්තම් ළමගේ බෙල්ල කපනවා කියද්දී සමහර අම්මලා බෙල්ල කප බෙල්ල කැපුවක් කමන්නේ නැහැ මම්මගේ ආගම වෙනස් කරන්නේ නැහැ මේ සද්ධර්මයේ ඒ තරම් සත්‍යයක් කියලා හිතාගෙන ඉඳපු අම්මලා ඉන්නවා ආන්නේ අම්මලාගේ තාත්තලාගේ ලේවලින් තවදගෙන ඇවිල්ලා මේ උත්තර ලහදගේ බෞද්ධ කියන නම ලැබුම් එක මහා පිනක් ඒ නිසා අද ඔහු මම්මේ කියලා දේවල් පිළිගන්න ලෑස්තියෙන් ඉන්නවා තරකයක් තරකයක් ඔබ කරන්නේ පිළිගන්න බලාගෙන කරන තරකයක් තමයි අද ඔබට තරකයක් එනවා නම් එන්නේ धर्मिंग මම ඉදර ඔබහන ගැලුණට මට උත්තර දී ගන්න පුළුවන් වෙයි කියලා. මම නදාගල් සද්ධර්මෙන් දන්නේ මෙන්න මේ නියපොත් තුනක ප්‍රමාණයක් විතරයි. හැබැයි ඉතින් ඒක මට තව මාස හතරක් මා එක දිගට කිව්ව කියා ගන්න පුළුවන්. ඔබ බලන්න ඔබ මේ උත්පන්නම හදගේ බෞද්ධ කියන නම ලවපු පිනක එතනින් එහාට මොකද්ද කරගන්න ඕනේ කියන මාර්ගය හදාගන්න. सद्धर्मे
පූජා බුද්ධිය තමයි ඉදිරියට යන්නේ. ඒ කියන්නේ ප්‍රඥා ශාසනයට වඩා කරුණා ශාසනය තමයි ඉදිරියට ඇදෙන්නේ. දානමාන දෙන්න හරියම ලැබි. බණහන් හරියම ලැබි. හැබැයි ධර්ම අවබෝධ කරගන්න මේ හැංගීමේ නෙමෙයි බණහන්. අපි බණ අහනවා. බොහෝ හොඳයි වංචා කරන්නේ නැහැ, සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාම විරුද්ධව ඉදිරින්නේ නැහැ. ඒ දේවල් කරන්නේ නමුත් ඉන්නේ රතාගතයන් වහන්සේ මේ ලෝකෙට පහළුණේ ඔබට නෙමෙයි. නයි සීලේන වතං හෝතු අට්ටක්කරා තීනි පදා සම්බුද්දේන ප්‍රකාශිත. මේ අකුරුවතයි පළදුනා දේශනා කරන බුදු කෙනෙක් ලෝකෙ පහළුණේ. මොකද ඔය කියන ඔය පංච ශික්ෂාව කියන එක ඔය පංච සීල් වත ඔය කියන පහ අපේ රතාගතයන් වහන්සේ ලෝකෙ පහළුණේ ඉස්සෙල්ලම සමාජෙ තිබ්බා. මොකද අකුරුවල බුදුහාමුදුරයි කාශ්‍යප බුදුහාමුදුරයි තව දෙකකින් ශාසනය තිබුණා. ඔය ශාසනය සම්පූර්ණ ලෝකෝත්තර පැත්ත අයින් වෙලා ලෞකික පැත්ත තිබුණා. ඒ ලෞකික පැත්ත වේදයට එකතු වුණා. අද ඉන්දියාවේ යජුර් තාම අතරුවන් කියන වේදගත්ත හතර ගත්තාම ඔය වේදගත්ත හතරේ තියෙන තථාගත ධර්මයේ තමයි අවද කරන්නේ. බා තථාගත ධර්මයේ ලෞකික හරයයි ඔගේ තියෙන්නේ. තථාගත ධර්මයේ තමයි ඔකට එකතු වුණේ. හැබැයි ලෞකික පැත්තයි තියෙන එක තුන කවදාකවත් නිවන් දකින්න බෑ. නමුත් හොඳ සමාජයක් බිහි කරන්න පුළුවන්. उन्न ඒ තමයි තථාගත සාසනේ නගා සිටවන්න පෙරම් පුරාගෙන උත්මයේ ඉන්න බොහෝම ළඟේ දවසක උන්වහන්සේ ආරාධනා පත් වෙන ඒකාන්තේ. අනේ දාන හිම සංගුණ බුදුදාම හරියාකාරම එළියට එයි. මම ඔබෙන් ඉල්ලීමක් කරන්නේ ඔබ උත්තර රහති කියන සීමා නොවි ඔබ මේ බෞද්ධත්වයේ තුල ඉන්න බලන්න. මම ඒකාන්තේම දන්න ඔබ බෞද්ධෙක් නෙමෙයි කියලා. මං කියන කිසිම දෙයකට තරහ ගන්න බෑ. මං හේතුවක් ඇතුව කියන්නේ මේ ළඟ දවසක ඔයගේ සාකච්ඡා කොහොම පොඩි විනාඩි පහක මම මේ ක්ලාස් එකක් කරලා ඉවරලා කනකොට පොඩි සාකච්ඡාවක් ගියා. ඒ සාකච්ඡාව ගියා මට හිතෙන මේ පිළිද බුද්ධිමත් බොහෝම ධර්මයට ලැබි. බොහෝ උදින් ධර්මයේ අත ගන්න බොහෝම ලැබි. දැන් මම දන්නවා මේක ඇතුලේ අත ගන්න මේ ආද විදිහක් නැහැ. මොකද මේ අය උදින් තමයි මේක අත ගා ඉන්නේ. දානං සීලංච භාවනා පත්තිපත්තාන වදනා වේයවච්ච වචායච්ච දේතනද දීප්තිජි. ඔය ඔය කියන 10න් මේ මූලික දේවල් දන් දෙනවා, තිල් රකින්නවා, භාවනා කරනවා කියලා මෛත්‍රී ලෞකික කියන මෛත්‍රී භාවනා වගේ දේවල් කරනවා. ආනාපාන සතිය කියලා හුස්ම ගන්න ගන්නවා, පල්ලයට ගන්නවා කරනවා. ඔයගේ ලෞකික භාවනාවල් කරගෙන ඉදිරියට යනවා. ඒකත් හැබැයි ඉතින් ඒකත් හොඳයි නොකර ඉන්නට වඩා. මරණ සුගති ගාමි වෙනවා. නොකර ඉන්න එක මරණ අපාය ගාමි වෙනවා කිසිම කතන්දරයක් නැහැ. उदेट अतने
සමාදංගලයි සීල අපි ආරක්ෂා කරනවා. ඒ ඔක්කොමත් කරනවා. නමුත් මම කියන ඔබ කවදාකවත් සීල සමාදංගලත් නැහැ. ඔබ සීල ආරක්ෂා කරලත් නැහැ. ඔබ සීල කියන සමාදංගෙන් නැත්නම් ආරක්ෂා කරන්න බෑ.